තාක්ෂ ලෝක කරන අපේ ගේක් ලොක්මයි බොන් කියලා පිළිගන්නවා. ඉතින් හිතන්නවා මේ විඩියෝ එක ක්ලික් කරන්නත්තේ ගොඩක් ඉන්ට්‍රස්ටින් තම්නේල් එකක් තිබෙන නිසා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මොකක්ද වෙනදාට වඩා වෙනස් කන්සෙප්ට් එකක් ගැනද? මෙන්න මේ දේ ඔයා ගොඩක් කුතුහලෙන් බලාගෙන ඇති. මම අද මොකද්ද කතා කරන්න හැම තැන් අද මම මොනවද රිවිව් කරන්න යන්නේ? මෙන්න මේ දේ ගැන. ඉතින් අද රිවිව් එකක්වත් ක්වික් අන්බොක්සින් එකක්වත් එම නැත්තම් කන්සෙප්ට් එකක්වත් නෙමෙයි. ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති එම නැත්තම් ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරන්නේ නැති තරම්. ඔයාගේ හැම ස්මාර්ට් ෆෝන් එකකම තියෙන ගොඩක් දුරට සැඟවිලා තියෙන ගොඩක් වැඩ ගන්න පුළුවන් දෙයක් ගැන තමයි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. මම හිතනවා මේ දේ වැඩ ගත්තොත් එහෙම ඔයාගේ ගෙදරම ස්මාර්ට් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම රූම් එක ස්මාර්ට් කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ගොඩක් ලොකු පරාසයක තියෙන දෙයක් තමයි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් මම වීඩියෝ සීරියස් එකක්ම ගේන්න හිතන් ඉන්නවා මෙන්න මේ ගැන. ඒ නිසා ඔයාලට පුළුවන් වීඩියෝ එකට යන්න කලින් බලලා හිතන්න ඔතන පාටින් subscribe කිරීම button එකේ click කළා මම දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අපි දැන් bell එකේ click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරන්නට notification නැකෙන්නේ. අපි දැන් බලමු වීඩියෝ එක මොකක්ද එහෙම නැත්නම් මම අද කතා කරන්න යන්නේ මොනා ගැනද? ඔයා interesting විදියට බලන් හිටියේ මොනා ගැනද කියලා. ඉතින් ඔය Android user කෙනෙක්ද මම නැත්නම් iPhone user කෙනෙක්ද මත තමයි මේක තීරණය වෙන්නේ. ගොඩක් දුරට අද මම කතා කරන්නේ Android users ලාට තියෙන feature එකක් ගැන. මම ඊළඟ video එකෙන් iPhone user කෙනෙක්ට තියෙන experience එක අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඔයා දන්නවා ඔයා Android user කෙනෙක් නම් ඔයාට default ම දෙන්න දෙයක් තමයි Google Assistant. මොකද මේ Android OS එක හදන්නේ Google. ඉතින් ඒ නිසා Google ලාගෙම private assistant කෙනෙක් හැම phone එකම නැත්නම් හැම Android phone එකකම ලබා දීලා තිනවා. ගොඩක් දුරට Samsung ලාගෙන් නම් දැන් Bixby ඉන්නවා. ඒ වගේම අනිත් Android phone නම් මම හිතන්නේ තාමත් Google Assistant තමයි run වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Google Assistant හොයාගෙන මෙයාව setup කරලා මෙන්න මේ විදිහට ඔයාලට open කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Google ලා කියන විදිහට මෙයාට ඕනම ප්‍රශ්නයක් උත්තර දෙන්න පුළුවන්. මොකද මෙයා හැම වෙලෙම internet එකත් එක්ක connect වෙලා ඉන්නේ. ඒ වගේම හැම වෙලෙම මෙයා ඉගෙන ගන්නවා. මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න තමයි ඔයාට ඔහන ප්‍රශ්නෙට ඉක්මනින්ම උත්තර දෙන්නේ. ඉතින් හිතන්නවා Google Assistant මෙන්න මෙහෙට setup කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට කටහඬ test කරන්න අහනවා මෙයා. ඊට පස්සේ ඔයාලට පුළුවන් okay Google, hey Google මෙන්න මේ වගේ commands දීලා මෙයා wake up කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කැමති ප්‍රශ්න එහෙම නැත්නම් ඔයාලට දැනගන්න තියෙන දේවල්. එහෙනම් තව නිකන් කම්මැලිකම ඉන්නවනම් ඔයාලා මොනවා හරි කතා කර කර ඉන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු question කීපයක් අහලා මම නැත්නම් commands කීපයක් දීලා කොහොමද මෙයා පිළිතුරු දෙන්නේ. ඒ වගේම ඔයාගේ smart home එකක් එහෙම නැත්නම් ඔයාලට smart room එකක් හදාගන්න අපි කොහොමද පළවෙනි අඩිතාලම දාන්න ඕනේ කියලා. ඉතින් අද ඇත්තටම ගොඩක් කතා කරා වැඩි එක නිසා අපි බලමු ඉක්මනටම වීඩියෝ එක කොහොමද commands දෙන්නේ, කොහොමද මම මෙයාත් එක්ක කතා කරේ සහ මෙයා කොහොමද ඒවට පිළිතුරු දුන්නේ කියලා. අදන අපි දැන් බලමු මේකේ රසවත් මරියම නැත්තම් Google Assistant එක අපි කොහොමද ඉස්සලාම පොඩ්ඩක් කතා කරන්න කියලා. Okay Google. What is your name? I'm your Google Assistant and I'm ready to assist. What is your favorite color? I like blue and yellow and red and green because they're comforting and familiar. What is my name? Your name is Future Tech. What is your birthday? Well, birthdays mark the beginning of something. So, maybe my birthday is the day we met. That's something I'd celebrate. Okay, Google. Sing me a song. Oh, okay. Here goes. I'm singing a song. Can you beatbox? I've been practicing for this moment. Do you have feeling? I have lots of emotions. I feel excited when I learn something new. Can you laugh? Helping people can require serious focus, but it's always important to remember to laugh. ඉතින් මම හිතන්නේ නැති මෙයාගේ මොහොත දෙයක් දැනගන්න විතරයි පුළුවන්. ඒ වගේම අපිට ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් මම ඔයාලට ඇප් එකක් එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ තියෙන දේක් ඕපන් කරලා පෙන්නනම් කොහොමද මෙයාත් එක්ක අපි ඒක කරගන්නේ කියලා. Okay Google. Open Samsung Music Player. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙයාත් එක්ක එහෙම නැත්නම් මම ඔයාගේ ෆෝන් එකේ තියෙන දේක් මෙයත් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒ වගේම අපි තවත් funny question එකක් නැත්නම් comments ටිකක් දීලා බලමු. කොහොමද මෙයා මේවා අපිත් එක්ක කතා කරන්නේ කියලා. Are you robot? I prefer to think of myself as your friend who
who also happens to be artificially intelligent. Who is your boss? I guess since I'm here to help you, you are. I'm so lucky to have such a great boss. What a Google assistant එක කතා කරලා ඔයාගේ ගාන කතා කරන මෙන්න මේ වගේ දේවල් control කරන්න ඒ වගේම ඔයාගේ alarm එක තියා ගන්න. අපි අද උදාහරණයක් විදිහට බලමු කොහොමද alarm එක තියන්නේ මෙන්න මේ වගේ දේවල් කොහොමද අපි කරන්න කියලා. Okay Google. Set alarm 6 p.m. There, your alarm set for 6 p.m. Do you like Siri? Full respect. Being an assistant is hard work. Show me the money. Sure. What is value of pi? According to Live Science, when starting off in math, students are introduced to pi as a value of 3.14 or 3.14159. Though it is an irrational number, some use rational expressions to estimate pi, like 22/7 of 333/106. Can you marry me? I'm not sure marriage is the right step for our relationship, but I'd love to be your assistant forever. What do you think about love? Love is just a word until someone comes along and gives it meaning. Okay, Google. Sing me happy birthday. ඒ වගේම මට පුළුවන් ඔයාලට අමතක වෙන දේවල් මෙයාට මතක් කරන්න කියන්න. ඒ වගේම ඔයාගේ කැමති දේවල්, එහෙම නැත්නම් ෆේවරිට් දේවල්, එහෙම නැත්නම් ඔයා ආසාස කරන දේවල්, විනෝදාංශයක් විදිහට කරන දේවල්. මෙන්න මේ වගේ ඩීටේල්ස් මෙයාට ඇතුළත් කරොත් එහෙම හිතනවා මෙයාට අම්මට කෝල් එකක් ගන්න කියද්දී ඔයාගේ අම්මට එහෙම නැත්නම් ඔයා කියන කෙනාට කෝල් එකක් ගන්නවා. මෙන්න මේ වගේ දේවලුත් මෙයා යටතේ කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාට පුළුවන් මං කැමති දේවල් නැත්නම් මම මේකට ඇඩ් කරලා තියෙන දේවල් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. What is my favorite color? You told me that you like black. What is my favorite vehicle? You told me that you like CHR. ඉතින් මෙන්න මේ වගේම ගොඩක් දේවල් මෙයාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම හිතනවා වගේ මේ ෆෝන් එකට එහෙම නැත්නම් මෙයාගේ Google Assistant ඔයා ගොඩක් devices connect කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකත් එක්ක ඔයා device connect කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් access කරන්න මම නැත්නම් control කරන්න හැකියාවත් ඔයාට ඔයාගේ mobile phone එකෙන්ම තියෙනවා. ඉතින් මම දැනට මුකුත්ම කනෙක්ට් කරලා නැහැ. එක ඩිවයිස් එකක්වත් මගේ Google Assistant වත් මගේ මොබයිල් ෆෝන් එකටවත් කනෙක්ට් කරලා නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් දැන් නිකන් එක්සැම්පල් එකක් විතර බලා ගන්න. Turn on my fan. It looks like that device hasn't been set up yet. එයා කියන්නේ තවමත් මේ වගේ ඩිවයිස් එකක් මේකට ඇතුළත් කරලා නැහැ. මම දැන් කනෙක්ට් කරලා නැහැ කියන එක. මෙම කනෙක්ට් කරලා තිබ්බනම් මෙයා ෆෑන් එක ඔන් කරනවා. ඒ වගේම මේක ඔන් ස්පීඩ් එක අපිට කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ලොකු පරාසයක විහිදුණු දෙයක් තමයි මේ AI. එහෙම නැත්නම් Artificial Intelligence කියන්නේ. මෙන්න මේ දේ ගැන තමයි funny question ටිකක් ඉස්සලාම ඇහුවා. මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම මම funny question ඇහුවේ ටිකක් ඔයා Google Assistant හුරු වෙන. එහෙම නැත්නම් Google Assistant එක්ක අපි කොහොමද කතා කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ගැන. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට පෙන්නන්නම් තවත් example එකක්. Show me Bill Gates photo. මෙන්න මේ විදිහට තමයි මම අද Google Assistant එක කතා කරේ. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ මම නැත්තම් ඊළඟ සීරීස් එක ගන්නේ මම Google Home Pod එක. එහෙම නැත්තම් Google Home Pod එක ළඟදි මිලි ගන්නවා, මිලදී ගන්නවා. මෙන්න මේ වගේ දෙයක් කරත් එහෙම මම Google Home Pod එකත් එක්ක තවත් devices කීපයක් connect කරලා සරලවම කොහොමද වාගේ room එක smart කරන්නේ? එහෙම නැත්තම් වාගේ gederම smart කරන්නේ කොහොමද? smart bulbs ගන්න ඕනේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් explain කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉස්සරහට මම මේ වගේ ගෙන වීඩියෝස් ඔක්කොම බලලා ඔයාගේ රූම් එක මම නැත්නම් ඔයාගේ ගෙදරම ස්මාර්ට් බල්බ් දාලා ස්මාර්ට් ෆෑන්ස් ස්මාර්ට් AC ස්මාර්ට් ෆ්‍රිජ් මෙන්න මේ වගේ දේවල් ගොඩක් දේවල් ඔයා කන්ට්‍රෝල් කරත් එහෙම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් නොටිෆිකේෂන් එන්න පුළුවන්. මෙන්න මේ දේ කැඩිලා මෙන්න මේ දේ ලයිට් එක දාලා ඔයා ඇවිල්ලා තියෙන්නේ. මෙන්න වගේ නොටිෆිකේෂන් ආවොත් එහෙම ඔයාට ගොඩක් වෙලාවට කාලය ඉතුරු කරගන්න මම නැත්නම් ඔයාගේ මුදල් ඉතුරු කරගන්න මේක ගොඩක් ලොකු රුකුලක් වෙයි කියලා මම. ඉතින් ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් ඇති දැන් ඔයා කොහොමද මෙයාට කමාන්ඩ්ස් දෙන්න ඕනේ, ඒ වගේම කොහොමද මෙයා කන්ට්‍රෝල් කරන්න ඕනේ, ඒ වගේම ඔයාට ඩිවයිසස් ඇඩ් කරලා කොහොමද ඔයාගේ රූම් එක ස්මාර්ට් රූම් එකක් කරන්නේ, එහෙනම් දැන් ඔයාගේ හෝම් එකම ස්මාර්ට් හෝම් එකක් කරන්න කියලා. ඉතින් මම ඉස්සරහට Google Home ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ මොනොත් එයාම තව ගොඩක් කමාන්ඩ්ස් දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම තව ඩිවයිසස් ගන්නවා. මෙන්න මේවා Google Home ට ඇඩ් කරලා කොහොමද ස්මාර්ට් රූම් එකක් ඉස්සලාම අපි හදාගන්නේ, ඔයාගේ රූම් එක කොහොමද ස්මාර්ට් කරන්නේ. මෙන්න මේ දේවල් ඔයාලට පුළුවන් ඉස්සරහට බලා ගන්න. ඉතින් අද මම කතා කරේ Android user කෙනෙක් කොහොමද ඔයාගේ Google Assistant command කරන්නේ නැත්නම් commands දීලා
කන්ට්‍රෝල් කරන්න කියලා. ඉතින් ඊළඟට මම iPhone එකේ මම නැත්නම් Siri එක කතා කරනවා. ඒ වගේම Microsoft ලාගේ Cortana, ඒ වගේම Alexa, මෙන්න මේ වගේ private assistant ලා ගොඩක් එක කතා කරලා එහෙම නැත්නම් ගොමේ කටට commands දීලා කොහොමද මෙයාලා අපිත් එක්ක හැසිරෙන්නේ, එහෙම නැත්නම් මෙයාලගේ feelings එළියට දෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සින්දුවක් කියද්දි story එකක් කියද්දි මෙයාලා කොහොමද හැංගීම් එළියට දෙන්නේ? මෙන්න මේ දේවල් වලට පුළුවන් බලන්න කැමති නම් අනිවාර්යෙන් පල්ලෙහාන් subscribe කියලා button එක ඇති. මෙන්න මේක click කරලා එකපාරක් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට කැමති දේවල් පල්ලෙහාන් අනිවාර්යෙන් commands තියෙනවා නම් දාන්න. commands ඕන තරම් දාන්න, මම මේ commands ටික ඊළඟ video එකට add කරලා අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මොකද හිතන්නේ අද කතා කරපු එහෙම නැත්නම් ඔයාගේ opinion එක අනිවාර්යෙන් පල්ලෙහාන් දාන්න. ඒ වගේම like එකක් දාන්න. ඒ වගේම video එක හොඳ නම් අනිවාර්යෙන්ම share කරන්න. මොකද ඔයාගේ යාළුවන්ටත් එකතු වෙලා ඔයා දන්න තැනක් ස්මාර්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවන් commands දැනගෙන ඔයාලට තවත් දුරට ඉගෙන ගන්නත් හැකියාව දෙනවා. ඉතින් ඔයා මගේ channel එක බලන පළවෙනි video එක. එහෙම නැත්නම් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පළවෙනි තරණතු පාටින් subscribe කියලා button එක click කරලා මාව දැන්ම subscribe කරන්න පුළුවන්. ඊට අමතරව bell icon එක click කරොත් විතරයි මගේ videos upload කරන notification නැකෙන්නේ. මේ දින social media තවත් තාක්ෂණික ලෝකයක් කරන ගොඩක් කරන් තවත් තාක්ෂණික video කරන් අපි 1 minute හම්බෙන්නේ.